අවබෝධ වෙන්න. බෙක්පන්නේ අයිටින් රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අශින්ක දුනතිලක. මම වෙනු රිගිනලිය මොලිම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත. ජනපති කාර්යාලයේ ප්ලාස්ටික් ජල බෝතල් භාවිතය අත්හිටිනීමට ගත් තීරණයේ ඇගෙීමට මැතිවරණයට නායකත්වය දෙන්න නම් පක්ෂ නායකත්වයේ ඕනෑ බව සජිත් කියයි. 19 අවුලක්. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යම් දුර්වලකම් තිබෙනවා. ඒ දුර්වලකම් සකස් කළ යුතුයි. කොළඹ ඩෙන්ගු මඩින්න විශේෂ මෙහෙයුමක්. දේශීය ප්‍රවෘත්ති. ජනාධිපති කාර්යාලයේ සාකච්ඡා සහ හමුවීම්වලදී ප්ලාස්ටික් ජල බෝතල් භාවිතය නවතා දැමීමට ගත් තීරණය පරිසර සංවිධානවල පැසසුමට ලක් වුණා. ජනාධිපති කාර්යාලයේ දෛනික සාකච්ඡා හා විවිධ හමුවීම්වලදී ඊට සහභාගි වන්නන් සඳහා ප්ලාස්ටික් පානීය ජල බෝතල් ලබා දීම දීර්ඝකාලීනව සිදු කෙරුණා. එහි බරපතල පාරිසරික බලපෑම් පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානය යොමු වීමෙන් අනතුරුවයි එම ජල බෝතල් භාවිතය සම්පූර්ණයෙන්ම අත්හිටවීමට තීරණය කෙරුණේ. ඒ වෙනුවට ජල වීදුරු පිළිගැන්වීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබා දුන්නා. මෙම තීරණය ක්‍රියාත්මක වීමත් සමග ජනාධිපති කාර්යාලයේ දෛනිකව පරිභෝජනයට ගත් ප්ලාස්ටික් ජල බෝතල් පරිසරයට එකතු වීම සැලකිය යුතු මට්ටමකින් අඩු වුණා. සෙසු රාජ්‍ය ආයතනද මෙම පිළිවෙත අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. වනජීවී සංරක්ෂණ සංසදය මිහිතල මිතුරන් තම්බපන්නී සබාදම් කණ්ඩායම යන සංවිධාන මෙන්ම පරිසර හිතකාමීන් සහ පරිසරවේදීන් ජනාධිපතිතුමා ගත් මෙම ක්‍රියාමාර්ගයට ප්‍රසාදය පළ කරනවා. පසුගිය ජනාධිපති වන්නේ මාලිමේ එක්සත් ජාතික පක්ෂ රැලියේදී පහර කැමර ලක් වූ තරුණයා අද මාධ්‍ය ඉදිරියේ ප්‍රථම වතාවට පෙනී සිටියා. පසුගිය ඔක්තෝබර් 22 කල්නහාෂ නැමැති මෙම තරුණයා පහර කැමර ලක් වුණේ තමන්ට පහර දුන්නේ හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් බවයි කල්නහාෂ අද මාධ්‍යයට හෙළි කළේ. දකුණු පස ඉන්නේ කලන හර්ෂණ පතිරණ. ඔහු තමයි 2019 ඔක්තෝබර් 22 එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මාලබේ බස් නැවතුම්පලේ පැවති රැලියේ ගුටි කෑමට පහර කෑමට ලක් වෙච්ච තරුණයා තමයි මේ. ඔහු ප්‍රකාශ කරා මේ සංදීප් තරුණයා ගැන ප්‍රශ්නයක් අහන්න හැදුවේ ඒක අහන හින්දා තමයි පහර කෑමට ලක් වුණේ. දැන් ඒ කට්ටිය කවුරක්වත් අත්අඩංගුවට ගන්නේ නැහැ. ඔක්තෝබර් 22 වෙනිදා මාලබේ තිබ්බ රැස්වීමට සහභාගී වුණා. ඒ වෙලාවේ මං කීප දෙනෙක් කතා ඇහුවා. ඊට පස්සේ පාටලි චම්පික හිටපු අමාත්‍යවරයා කතා කරන්න ගත්තා. ඒ වෙලාවේ ප්‍රොෆයිල් එකෙන් මම ෆේස්බුක් ලයිව් දුන්නා. මම පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඇයි මෙහෙම කතා කරන්න කියලා හිතුණා. ඒ කියන්නේ දැන් යුද්ධේ විවේචනය කරනවා. ඇත්තට මට ඒක තමයි ප්‍රශ්නේ වුණේ මෙතන. මොකද මගේ තාත්තත් පොලිසිය හිටි. ඒ වගේම මට චම්පික රණවක මෙහෙම කතා කරද්දි මතක් වුණා ඇත්තරම සංදීප්ට එයා කරපු දේවල් ගැන. දැන් ඒ දේවල් ගැන මතක් වුණා මම ඇත්තරම නැගිටලා ප්‍රශ්න කරන්න ගියා. ඊට පස්සේ මාර කලබලයක් ඇති වුණා ස්ටේජ් එකේ. කට්ටිය එහාට නැගිටලා ගියා මෙහාට නැගිටලා ගියා. ආරක්ෂකයෝ ආවා. ඊට පස්සේ සංඥා කරලා එව්වා ආරක්ෂකයෝ මග්ගාවට. දැන් ඒගොල්ලෝ කෑ ගහද්දි ඒගොල්ලොත් මට තර්ජනය කරද්දි වාඩියන් කියලා නෑ මං කිව්වා මං වාඩි වෙන්නේ නෑ මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා ප්‍රශ්නේ අහන්න ඕනි කියලා. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ඇවිල්ලා මට පහර දුන්නේ. ආරක්ෂකයෝ තමයි පහර දුන්නේ. මෞබිම වෙනුවෙන් රණවිරුව සංවිධානයේ පැවැත්වූ මෙම මාධ්‍ය හමුවේදී මේජර් අජිත් ප්‍රසන්න මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කළා. ඒක වැදගත්ම දේ තමයි මේ සියලු සාක්ෂි තිබුණේ CCTV කැමරා. ඔබ දන්නව රජයේ කැමරා වෙනම තියෙනවා ඊට අමතරව පුද්ගලිකාංශයේ කැමරා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ නිසි විමර්ශනයක් වැලිකඩ පොලිසිය රාජගිරිය පොලිසිය කරා නම් අනිවාර්යම මේ දර්ශන මැකෙන්න කලින් ඒවා විමර්ශනය කරලා අධිකරණ ඉදිරිපත් කළ යුතුයි. එහෙම නොවුනේ කොහොමද? ඇයි ඒවා අධිකරණ ඉදිරිපත් උනේ නැත්තේ? ඒකට හේතුව තමයි එවකට සීනියර් DIG පූජිත් ජයසුන්දර තමයි මේ CCTV කැමරා දර්ශන ලබා ගැනීම සම්බන්ධ ඒකකයේ ප්‍රධානී හිටි. ඔබ දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයෙක් තමයි චම්පි ගානෝක ඇමතිවරයා. එතනින් තමයි තෝරන්නේ පොලිස්පති
වගේ තනතුරු. අපිට දැන් තොරතුරු තිබෙනවා පූජිත් ජයසුන්දර සහ චම්පික රණවේකක සමග ඩීල් එකක් තිබ්බා. ඩීල් එක තමයි පූජිත් උඹ මගේ CCTV දර්ශන මකපන් මං උඹව පොලිස්පති කරන්න. ඒක තමයි ඩීල් එක. ඒ ඩීල් එක වැඩ කරා. ඒ අනුව පූජිත් ජයසුන්දර සුවච කීකරුව තමගේ අර පොලිස් බලය එහෙම නැත්නම් නීතියේ බලය හරි එහෙම නැත්නම් නීතිය නැව්වා. කණේ වැලි ගෑවෙන්න නැව්වා. නබලා මේ අපරාධයට සාක්ෂි වෙච්ච ඒ පරිවේශණීය සාක්ෂිය මැකුවා. CCTV කැමරා දර්ශන සම්පූර්ණයෙන්ම මැකලා දැම්මා. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවගෙන් වැදගත් තොරතුරු රැසක් හෙළවී ඇති බව වාර්තා වන බව. ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ තමන් අවධානයෙන් පසුවන බවයි ස්විට්සර්ලන්ත විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල දේශීය සේවිකා ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් සුදුවෑන් රථයකින් පැහැරගෙන ගොස් වදහිංසා පමුණුවා ලිංගික අතවර සිදු කළ බවට ඉදිරිපත් වූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අංශ කිහිපයක් උස්සේ පරීක්ෂණ සිදු කෙරුණා. ස්විස් තානාපති කාර්යාලයේ මේ බව දැනුම් දීමත් සමග රජය මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළා. අදාළ සේවිකාවගෙන් පැමිණිල්ලක් නොලැබී තිබුණද සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අංශ කිහිපයක් උස්සේ සිදු කළ පරීක්ෂණවලදී හෙළිබුණේ එවැනි පැහැර ගැනීමක් සිදුව නැති බවයි. ඒ අනුව රජය අපහසුතාවට පත්කර බොරු සාක්ෂි ලබා දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවටගත් ගානියා බැනිස්ටර් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කෙරුණු අතර එදී අය ලබන 30 වනදා දක්වා රක්ෂිත බඳනාගාරගත කරන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ. විමර්ශනවලට සහාය නොදීම, සිද්ධියට අදාළ විමර්ශන අවසන් නොවීම හා අප ලැබුණු හොත් මහජන කැළඹීමක් ඇතිවීමට ඉඩකඩ පැවතීම යන කරුණු සැලකිල්ලට ගනිමිනුයි ඇගේ අප අයදුම ප්‍රතික්ෂේප කරමින් මෙසේ රක්ෂිත බඳනාගාරගත කෙරුණේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනවලට අනුව ඇය පැහැර ගැනීමට ලක්ව නොමැති බවත් ඒ සම්බන්ධයෙන් ඇය කළ ප්‍රකාශ තහවුරු නොවන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. එමෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවට අනුව ගානියා බැනිස්ටර් කිසිඳු ලිංගික අතවරයකට හෝ තුවාල සිදුවීමකට භාජනය වී නොමැති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ඇය අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝවෛද්‍ය කණ්ඩායමක් වෙත යොමු කෙරුණා. ඒ ඇය විශේෂඥ මනෝවෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කරන ලෙස අධිකරණය පසුගිය දාකල නියෝගයකට අනුවයි. නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබුණේ පැහැර ගැනීමට ලක් වූ බව කියන මෙම තානාපති කාර්යාල නිලධාරිනිය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුවයි ඇය අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගැනුණේ. මේ අතර ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුවද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නීති ආධිපත්‍ය සුරකින්න රටක් ලෙස ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවද එම නිවේදනයේ සඳහන්. පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙසටද මෙම නිවේදනයේ මගින් වැඩිදුරටත් කියා සිටිනවා. කෙසේ වෙතත් තම කාර්යාල සේවිකාවක පැහැර ගැනීමට ලක් වූ බවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යංශයට කළ දැනුම් දීමකට අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණ ආරම්භ කළේ. මේ අතර ස්ථාන රැසකදී අදත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැති අමාත්‍යවරුන් රැසක් අදහස් පළ කළා. අපි කවුරුවක් කියන්න ගියේ නැහැ කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා. පොලිසියට බාර දුන්නා මේක සත්‍ය අසත්‍යතාවයේ තීරණ කරන්න. පොලිසිය ඉතාම හොඳ විමර්ශනයක් කරලා අද විත්තිකාරයෝ රිමාන්ඩ් භාරයට පත් වෙලා තියෙනවා. තමුන්නාංශලේ කටයුත්තේදී ඉතාම මධ්‍යස්ථව රටේ ජනතාව දැනුවත් කරා. ඒක අපි ඉතාම අගය කරනවා. මොකද මේක ජාත්‍යන්තරම විශාල අපරාධයක් කරා මේ රට අපකීර්තියට පත් වෙනවා. ඉතාමතාම ගොතා යම් කිසි දෙයක් ඉදිරිපත් කරපු බව අපිට හෙළි කරන්න පුළුවන් වෙයි ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත. බොහොම පැහැදිලිව මේක පිටිපස්සේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන හස්තය ක්‍රියාත්මක වෙනවා. මේක ඉතාම පැහැදිලි. මේක රටේ ප්‍රතිරූපේ විනාශ කරන්න, ලෝකේ රට අපහසුතාවයට පත් කරන්න කරපු වැඩක්. විශේෂයෙන් රටට හානි කිරීම පිළිබඳව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි අය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කරන විට නිකන් බොරු වීරයන් බිහි කරන්න යන්නේ නැතුව ඒ පරීක්ෂණය නිසි ලෙස සියුම්ව කරලා ඒට අදාළ සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය නිසි දැනුවත් ලබා දීම සඳහා නීතිමය වශයෙන් කටයුතු කරයි. එස් විස්කාන්තාව රිමාන්ඩ් කරලා පමණක් ඒ නාටකයේ කතාව අපිට අවසන් කරන්න බෑ. මොකද ඒ නාටකයේ නිෂ්පාදනය කළේ එක්සත් ජාතික පක්ෂයේ, ඒක අධ්‍යක්ෂණය කළේ රාජසිංහ රත්නමැතිතුමා. ඒකේ නළුව නිළියෝ තමයි ඔය ස්විස්කාන්තාවයි අනිත් අයයි.
ඒක නිෂ්පාදනය කරපු අයත් විශේෂම එක අධ්‍යක්ෂණය කරපු රාජසේනාරත්න මැතිතුමාගේ උදවියට මේ වෙලාවේ නීත්‍යානුකූලව දැඩි පියවර ගත යුතු පවතින. ඉතින් රාජසේනාරත්න මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්න සුදුසු නැහැ කියලා. ඔය උසාවියේනුත් වැරදිකාර වෙලා පන්නපු කෙනෙක් තමයි රාජසේනාරත්න කියලා කියන්නේ. දද්දොස්තර මහත්තයාට විරුද්ධව ගන්න ඕන උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු පවතිනවා කියලා අපි කල්පනා කරනවා. ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වයේ සඳහා තරඟ වැදීමට නම් පක්ෂ නායකත්වය අනිවාර්යයෙන්ම ලැබිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එසේ නොමැතිව කිසිලෙසකවත් අගමැති අපේක්ෂකත්වයේ බාර නොගන්නා බවයි ඒ මහතා කෝට්ටේ පැවති උත්සවයකදී කියා සිටියේ. ජනාධිපතිවරණයේදී තමාට සහය දැක්වූ පාක්ෂිකයන්ට ස්තුතිය පළ කිරීමේ රැස්වීම මාලාවේ තවත් රැස්වීමක් කෝට්ටේදී පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතායි එය සංවිධානය කර තිබුණේ. දේශපාලනයේ මූලික ඉලක්කය බලය ලබා ගැනීම සහ ඒක තබා ගැනීම අපි එතනදී අසාර්ථක වෙලා තියෙනවා. පළවෙනි හේතුව තමයි අපේ නායකත්වය. දෙවන හේතුව තමයි අපේ ප්‍රතිපත්ති. තුන්වෙනි හේතුව තමයි අපේ වැඩපිළිවෙළ. අපි ඔක්කොම වග කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂ අද තියෙන තත්ත්වයේ ඉරණමට. සමහරු කියනවා ආපු බස් එකේ ආපු පාරෙම යන් කියලා. දැන් පාරවල් දෙකක් තියෙනවා. සමහරු කියනවා කරුජයසූරිය පාරයාමු. සමහරු කියනවා සජිත් ප්‍රේමදාස පාරයාමු. මොකද අපි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා නම් අපේ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනත් අපිට කතා කරන්න ශක්තියක් ධෛර්යයක් තියෙන්න ඕනේ. ඒක තමයි මේ කරන්නේ. ඒ පක්ෂයේ විශ්වාසය දිනාගත්ත පුද්ගලයා තමයි අපේ පක්ෂයේ නායකයා වෙන්න ඕනේ. මම විශ්වාස කරන ආකාරයට නායකත්වයේ තිබෙන උසස්ම ගුණාංගය මම පිළිපදිනවා. ඒ තමයි ජනාධිපතිවරණ පසුබෑමේ පරාජයේ වගකීම සහ වගවීම සීලු දෙනා වෙනුවෙන් සජිත් ප්‍රේමදාස බාර ගන්න. මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය ලබා දෙනවයි කියන කාරණා. පක්ෂ නායකත්වයකින් බැහැරව මොනම ආකාරකින්වත් අගමැති අපේක්ෂකවරයා වන්නට මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. වාද විවාද කරමින් සිටි කාලය අවසන් බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සමගව වැඩකොට පක්ෂයේ ජයග්‍රහණයට කටයුතු කළ යුතු බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. සරසව යෝන් පෙරමුණ සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණා. යෝන් පෙරමුණේ යෝජනා කිහිපයක් මෙහිදී ඉදිරිපත් කෙරුණා. අපි ජනාධිපතිවරණයෙන් පස්සේ එක තැන ඉන්න බෑ. අපේ අඩුපාඩුකම් හොයාගෙන අලුතෙන් හිතලා ඉදිරියට යන්න ඕනේ. සියලු දෙනාම එක්සත් වෙලා එකතු වෙලා එක එක වාද නොකර සැලැස්මක් ගේන්න කියලා මම කියලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් තවත් ඉදිරියට යන්නේ. දැන්ට මූලික වැඩ කටයුතු කරන්න අපි ලැහැස්ති වෙමු. අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු අනික් අය පාර්ලිමේන්තුවේ වගකීම අරගන්නවා වැඩ කටයුතු කරගෙන යන්න. මේගොල්ලෝ ඔක්කොම එකතු වෙලා අපේ ප්‍රධාන තරුණ අයත් අපේ අලුත් නායක කියනුත් මේගොල්ලොත් එකතු වෙලා දැන් පක්ෂය ඉදිරියට ගෙනියන්න ඕනේ. මම කැමති වුණා මෙතන විශේෂයෙන්ම මේ වගකීම ගන්ටාව මේ තරුණයන්ට වචන සල්පයක් කතා කරන්න ඉඩ දෙන්න. මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ. මීට වඩා දීර්ඝ වශයෙන් කතා බට ආපෝ බයින්න පටන් ගන්න. ඉතින් දැන් වැඩ පටන් ගමු. වෙන මොකුත් නෑ. දැන් කතා කරලා ඉන්න බෑ. වාද විවාද කර කර බෑ. උද්දේ පටන් ගත්තාම මුන්න දෙන්න ඕනේ. මෙ අතර එක්සත් ජාතික පක්ෂ භික්ෂු පෙරමුණ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ පක්ෂය විනාශ කරන මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ පක්ෂ නායකයාද වගකිව යුතු බවයි. ආජිත් පෙරදාස, ජීවසේරසිංහ, දිලිප් පෙදාරච්ච, රංජිත් මද්දුම් බණ්ඩාර, හර්ෂ සිල්ලා, මංගල සමරවිල්, චම්පකරණවක, අජිත් මහනාපිරම, බුද්ධික පතිරණ, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ රාජකරුණ, චන්ද්‍රානි බණ්ඩාර, ජයන්ත කරුණාතිලක, බඳුලාල බණ්ඩාරගොඩ, නිරෝෂන් පෙරේද, නලීන් බණ්ඩාර, අශෝක අබේසිංහ, අලවතුල, තලතාතුකෝරල, තුෂාර ඉන්දුනිල, හේෂා විතානගේ, හරේන් ප්‍රජානන්තු මරික්කාර කියන මේ 24 දෙනාම ඡන්ද 626655කින් පැරදිලා තියෙනවා. මේ 24 දෙනා තමයි පක්ෂ නායකත්වය වෙනස් කරන්න, එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න කටයුතු කරන්නේ. පක්ෂයක් වුණාම විනයක් තියෙන්න ඕන. පක්ෂ නායකයා, ලේකම් ඇතුළු මේ කට්ටිය විනයානුකූල මේ අයට විරුද්ධව ක්‍රියා නොකිරීමත් මේ එක්සත් ජාතික පක්ෂයේ එක පරිහානියකට හේතුවක් වෙලා දිනවා. මේක විසඳන්න අපි පුළුවන් තරම් උත්සාහ කළා. ටොන් ගණන් වලින් අවවාද කළත් අපිට පේන්නේ නැහැ මිලිග්‍රෑම් වලින්වත් අපේ අවවාද අනුශාසනා බාර ගන්නවද කියලා. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ඔක්කොම මන්ත්‍රීවරු මම බය නැතුව කියනවා මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් ටියුෂන් ගන්න ඕන දේශපාලනය කරන්නේ කොහොමද කියලා.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර නිවාඩුව වාසිරින පොලිස් ප්‍රතිපෝජ්‍ය ජයසුන්දරන දෙදෙනා ලබන 23 වෙනිදා තෙකින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීමේ චෝදනාවටයි. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවේ මෙම නඩුව කැඳවා එහිදී නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ මේ වන විට කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. හිටපු පොලිස්පතිවරුන් 3 දෙනෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන රංජිත් මද්දුම් මණ්ඩාර මහතාද අතර වනවා. මෙම විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය සහ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගෙන්ද අගරදුකුරුතුමාගෙන්ද ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස නීතිපතිවරයා රහස් පොලිසියට දැනුම් දී ඇති බවද දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නා. මේ අතර තම පුතාගේ විවාහ උත්සවයට සහභාගී වීම සඳහා අවසර ලබා දෙන ලෙස පූජිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කර තිබෙනවා. එම ඉල්ලීම බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගේ අවධානයට යොමු කරන බව කොළඹ මහාධිකරණය ප්‍රකාශ කළා. ඒ තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා පූජිත් ජයසුන්දර මහතා යොමු කළ ඇප අයදුම් පත කැඳවූ අවස්ථාවේ ඇප පෙත්සම ජනවාරි 9 වනදා යළි කැඳවීමට නියමිතයි. රුපියල් කෝටි 30කට අධික මුදලක් අයථා ලෙස උපයාගත් බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්වාස් ගුණවර්ධන මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව ජනවාරි 20 වෙනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. ඇවන්ගාඩ් නඩුවේ චෝදනා ගොනු කර ඇති ආකාරය දෝෂ සහිත බව පවසමින් විත්තීය නීතිඥවරුන් මතු කළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ජනවාරි 17 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය දැනුම් දුන්නා. නිසි බලපත්‍රයක් නොමැතිව ස්වයංක්‍රීය ගිනි අවි 816ක් සහ උණ්ඩ තොගයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සභාපති නිශාංක සේනාධිපති ඇතුළු 13 දෙනෙකුට එරෙහිව මෙම චෝදනා ගොනු කර තිබෙනවා. යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ වැඩපිළිවෙල යුද හමුදාව අඛණ්ඩව ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ යටතේ මේ දක්වා ඉදිකරදී ඇති නිවාස සංඛ්‍යාව 700ක්. යුද ගැටුම් හේතුවෙන් අවතැන්ව යළි පදිංචි කළ පවුල් මෙන්ම අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් නව ස්ථිර නිවාස ඉදිකරදීමට යාපනයේ ආරක්ෂක සේනා මුලස්ථානයේ ආරම්භ කළ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඒ යටතේ පේදුරුතුඩුව හා කරබෙඩ්ඩි යන ප්‍රදේශවල අඩු ආදායම් ලාභී පවුල් දෙකක් සඳහා ඉදිකළ අංග සම්පූර්ණ නව නිවාස අදාළ පවුල් වෙත භාරදීම සිදු කරුණේ යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. යාපනය දිස්ත්‍රික් ලේකම්බරයා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අද දින මේ විවෘත කරන්නට යෙදුන නිවාස දෙක 699 වන නිවස සහ මේ 700 වන නිවස ඉදිකෙරුණේ කුමා වීරසූරිය මහතාගේ ආධාර උපකාරය ඇතුව ලැබුණු ධන පරිත්‍යාග උපයෝගී කරගෙනයි. මේ ප්‍රදේශයේ ජීවත් වෙන අහිංසක ජනතාව වෙනුවෙන් සිය ශ්‍රමය, ශක්තිය, මුදල් වැය කරමින් නිවාස ඉදිකරන්නට අපේ සෙබළුන් ඉදිරිපත් වෙලා තිබෙනවා. අපි මේ සෙබළුන්ටත් අපේ ගෞරව ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරමු. වෙදල කාදනෙන් හානියට පත් කැලිටෝ වෙදල තීරයේ පූර්ණ සංවර්ධනයක ලක් කරන බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කළා. එම වෙදල තීරයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට එක්වෙමින් මාධ්‍ය හමුවේ ඒ මහතා මේ බව කියා සිටියා. ගියාන්ඩුවෙන් ඇවිල්ලා බල්ලා ගියා දාලා දෙනෝ කියලා අගෝස්තුමාසි. එය ඒත් දුන්නේ අපිට මේ ආණ්ඩුවෙන් සහනයක් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි අවධාරණය කළා කඩිනමින් මේ ව්‍යාපෘතිය නොකොළහොත්, මේ නැවත වතාවක් කැලිඩෝ වෙරළ ඇතුළු මේ බෙරළ තීරයේ යථාවත් නොකොළහොත් විශාල දේපළ හානියක් සිදුවෙන බව වෙළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ සඳහා වැඩපිළිවෙලක් හදලා තියෙනවා. රුපියල් මිලියන 800ක් වෙන් වෙලා තියෙනවා. හැබැයි දේශපාලඥයන්ගේ උදාසීනකම නිසා, කම්මැලිකම නිසා, නොදැනුවත්කම නිසා හිටපු ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන්ට ඒ මුදලුත් ප්‍රතිඵලය මොකද්ද? මේ වෙනකොට කැලඩෝ වෙරළ තීරයේ අක්කර 20කට ආසන්න ප්‍රමාණයක් මුදල ගසාගෙන ගොස් අවසන්. ඒ වගේම පුද්ගලික ඉඩම් වලින් මේ කලුතර උතුරේ වෙරළ තීරයේ අක්කර 10ක් වෙරළට ගසා ගොස් මේ බරපතල මුහුදු කාදනය සිද්ධ වෙලා තියෙනවා. ඒ මුහුදු කාදනය වළක්වපු විදිය ඒ මෙතන ඉන්න වැඩිහිටි දෙමව්පියෝ දීවරයෝ දන්නවා. ඒගොල්ලොන්ගේ අදහස් මතින්, වෙළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙන විශේෂඥ දැනුමත් මතින් අපි ඉතාම කෙටි කාලයක් ඇතුළ නැවත වතාවක් මේ වෙරළ තීරය සංරක්ෂණය කිරීම පටන් ගන්නවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ විශේෂ අවධානය
මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ විශේෂ අවධානයෙන් අපි මේ වැඩේ අතගහලා තියෙන්නේ. මේක ආපස්සට ආරවණ දෙන්නේ නැහැ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන එක්විය යුතු බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජයනායක මහතා පවසනවා. මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන යම් දුර්වලකම් තිබෙනවා. ඒ දුර්වලකම් සකස් කළ යුතුයි. අපි අත්දැකීමෙන් දැකලා තියෙනවා යම් දුර්වලකම් ජනාධිපති ආගමැති අතර යම් යම් ගැටුම් ඇති වෙන ආකාරය ඒව අපි වෙනස් කළ යුතුයි. ඒ වගේම කෙටුම්පත් කිරීම යම් යම් දුර්වලතාවයන් තියෙනවා ඒකේ. ඒකත් සකස් කළ යුතුයි. අත වශයෙන්ම අපේ රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. රටේ ආරක්ෂාවක් ගැන හිතන රට ස්ථාපිත කරලා රට ඉදිරියට ගමන් කරන්න ආර්ථික වශයෙන් ඉදිරියට යන්න සංවර්ධනය වෙන්න නම් අපිට අවශ්‍යයි රටේ මේ ජාතික ප්‍රශ්නෙට විසඳුමක්. සියලු ජාතීන් රටේ වාසය කරන සියලු ජාතීන් සියලු ආගමික කොටස එක්සත් කළ යුතුයි. එක්සත් කළ යුතු කාර්යය කරන්නට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. මෙම වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති කොළඹ දිස්ත්‍රික්කයේ තුල කඩිනම් ඩෙංගු මර්ධන විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාවන්නක් බව ඇතැයි දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර යන මහත්වරුන් හා නිලධාරීන් රැසක් මීට එක්ව සිටියා. ඒ වගේම වර්තමානයේ ඉතා ප්‍රබල ගැටලුවක් බවට පත් වෙලා තියෙන මේ ඩෙංගු නැවතත් විශේෂ වීම ඉතා විශාල සංඛ්‍යාවක් 90,000ක් විතර රෝගී වාර්තා වෙලා තිබෙනවා මේ අවුරුද්දේ. මේ විශාල ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කේ. ඒක නිසා කොළඹ දිස්ත්‍රික්කේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අනිකුත් සෞඛ්‍ය අංශවල නිලධාරීන් සම්බන්ධ කරගෙන ඒ වගේම ජනතාවත් සම්බන්ධ කරගෙන ඔවුන් දැනුවත් කරමින් කඩිනමින් ඩෙංගු මර්ධන ව්‍යාපෘතියක් ඉදිරි සති දෙක ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළත ක්‍රියාත්මක කරන්න තීන්දුව తీරන ගත්තා. සාකච්ඡාවට සම්බන්ධ වෙනවා යම් යම් ව්‍යාපෘති පටන් ගන්න තියෙන මුදල් නොමැතිව මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා නම් මේක දකින් නිර්මිතත්වය කොහොමද? බොහෝ ව්‍යාපෘති සාමාන්‍යයෙන් ආරම්භ කරන අවස්ථාවේදීම භාණ්ඩාගාරයේ මුදල් ලබා දෙන්නේ නැහැ. යම් මුදල් කොටසක් තමයි ලබා දෙන්නේ. සාමාන්‍ය කිරණ පිළිවෙල ඒකයි. නමුත් මේ අවුරුද්දේදී අපි දැක්කා වෙන අවුරුදු වලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් අය විය යුතුව තිබෙනවා. ආරම්භ කරපු වැඩවලට දල වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය තුල මිලියන 4000ක පමණ මුදල් ප්‍රමාණයක් ගෙවන්න තිබෙනවා. මෙරට සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ඉටුකරන විශිෂ්ට මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් ITN මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදිනි දෙදෙනෙකු සම්මානයට පාත්‍ර වුණා. සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු සඳහා මාධ්‍යවේදීන් ලබා දෙන දායකත්වයේ සැලකිල්ලට ගනිමින් මෙම සම්මාන උළෙල පැවැත්වුණා. ඒ අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය එක්වයි මෙය සංවිධාන කළේ. ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ සූර්ය විමන සුවපත් දිවියක් සජීවී වැඩසටහන් මාලාව වෙනුවෙන් එම වැඩසටහන් නිෂ්පාදිකාව වන චන්දිමා ප්‍රේමරත්න මාධ්‍ය විශිෂ්ටතා සම්මානයට පාත්‍ර වුණා. සුවපත් දෙවියක් ගත කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ මෙම වැඩසටහන තුළින් නිරන්තරයෙන් ජනතාව දැනුවත් කෙරුණා. ITN FM හි දිස්නා හෙට්ටිආරච්චි සඳහා සෞඛ්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ විශිෂ්ටතා සම්මානයක් පිරිනැමුණා. ඒ සෞඛ්‍යයට අදාළ ප්‍රවෘත්ති විශිෂ්ට ලෙස වාර්තා කිරීම සම්බන්ධයෙන් ඇය කළ කැපකිරීම අගය කරමින් මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය කරුණු රැසක් පිළිබඳ හෙළි කළා. මේ මාධ්‍ය ශිෂ්ටයේ ඉන්න දැවැන්තයින්ගෙන් අපි ඉල්ලා හිටින්නේ ඔබගෙන් මේ රට නිරෝගිමත් රටක් කරන්න අප ගෙනියන වැඩපිළිවෙලේදී ඔබතුමන්ලට තුමියන්ලට දෙන්න පුළුවන් උපරිම දායකත්වය ලබා දෙන්න. අපි දෙගොල්ලෝ එකට එක්කහ වුණොත් මේ මාතෘ භූමියේ ජනතාව නිරෝගිමත් ජනතාව බවට පත් කරන්න අපිට පුළුවන්. ඔබ අප දෙගොල්ලෝ එකට එක්කහ වුණොත් මා විශ්වාස කරනවා වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා සෞඛ්‍යංශයට යන වියදමින් භාගයක් අපිට රටට ඉතුරු කළා. ඒක අහිංසක මිනිසුන්ගෙන් බදු විදියට ගන්න එක නවත්තලා රටේ නිරෝගිමත් ජනතාවක් අපට හදා ගන්න පුළුවන් කියලා. දැන් අවධානය ව්‍යාපාරික පුවත් වෙත. සිලෝන් බිස්කට් ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මංචි කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍යමක් කොළඹ වෙළඳ සේවා ක්‍රීඩා සමාජයේදී පැවැත්ුණා. සිලෝන් බිස්කට් සමාගම මංචි කුසලාන ලෙස නම් කර ඇති මෙම ක්‍රිකට් තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් 14ක් තරඟ වැදීමට නියමිතයි. කොළඹ PT ක්‍රීඩාංගණ 6කදී මෙම තරඟ පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජාතික ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය මගින් දූදරුවන් 300 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමුණා. පසුගිය වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වයේ අපොස සාමාන්‍ය පෙළ හා අපොස උසස් පෙළ යන විභාගවලින් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ දරුවන් සඳහායි මෙසේ ශිෂ්‍යත්ව පිරිනැමුණේ. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල් අලුත්ගම් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පැවැත්ුණේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රාර්ථනා සහ ප්‍රාර්ථනා ප්ලස් යන ආයෝජන සැලසුම් දෙක ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් දැන් ක්‍රියාත්මකයි. මේ පිළිබඳ අදහස් දක්වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නියෝජ්‍ය සමර අධිකාරී අලවි ලාල් කරුණාත්ලක මහතා කියා සිටියේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුව වසර 40ක් පුරා ඉතිරි කිරීමේ ගිණුම් හඳුන්වා දෙමින් ජනතාව සමග අත්වැල් බැඳගෙන සිටින බවයි. ෆෑන් ඒෂියා බැංකුවේ සම්මාන ගරුසරු සුහද හමුව කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී පැවැතුණා. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගොස් සිටින ෆෑන් ඒෂියා බැංකුවේ ගුණුම් හිමියන් හා ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණේ. මෙම අවස්ථාවට ෆෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී නිමල් තිලකරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. සිලෝන් රිස්කට් පුද්ගලික සමාගමේ මංචි සමග ගමට සරණ ව්‍යාපෘති යටතේ දේගාපිටිය සමන් විද්‍යාල මාවත ප්‍රජාශාලාව ජනතා අයිතියට පත්කිරීම සිදු කෙරුණා. එම සමාගමේ මහජන සම්බන්ධතා කළමනාකරු ජානක පුතේජු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති තිලක් රෝහණ මහතාද ඊටෙක් වුණා. ලොව සුපතල දෙවන්ත ඉංග්‍රීසි චිත්‍රපටයක් වන ජුමාන්ජි මෙරට සිනමා හල්වල ප්‍රදර්ශනය කිරීම ආරම්භ කෙරුණා. එම ප්‍රදර්ශනය ආරම්භ කිරීමේ අවස්ථාවේදී ස්කොප් සිනමා සංගමේ අලවි කළමන ජයන්ත ගලගෙදර මහතා මාධ්‍ය හමුවේ අදහස් දැක්වූවා. කලාකරුවන් ඇතුළු පිරිසක් මීටෙක්ව සිටියා. ඒ සමගින් රාත්‍රී 9:30 තිහ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk